රාජපක්ෂ වරුන්ගේ පාලනය දැන් ආරම්භ වෙනවා නැවතත් මේ රටේ අධිකරණයක් නැති ආකාරයට කටයුතු කරන්න. ඒක තමයි ඔහු ප්‍රකාශ කරන්නේ මම ජනාධිපති වුණාම පහුවදාම මේ සැකකරුවන් නිදොස් කොට නිදහස් කරනවා කියන කරුණ. ඉතින් එහෙම ගෝඨාභය රාජපක්ෂට සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒක අධිකරණයක් විසින් කළ යුතු කාර්යයක්. විනිශ්චයකාරවරුන්ගේ නියෝග ඔහු පිළිපදින්නේ නැහැ. ඒ අනුව තමන්ට ඕන විනිශ්චයකාරවරු පත් කරાવી. ඒ අනුව ඔහු නියෝග කරાવી ඔහුට ඕන තීන්දුව ගන්න. මේ රටේ විනිශ්චයකාරවරු මේ තත්ත්වයේ තේරුම් ගත යුතුයි. මේ රටේ පොලිස් නිලධාරි මේ තත්ත්වයේ තේරුම් ගත යුතුයි. ඔහු නාම යෝජනා බාර දීලා පවත්වපු පළවෙනි මංගල රැස්වීමේදී ඔහු ප්‍රකාශ කරන්නේ අසාසිතී ජනතාවට කුමක්ද? මම 16 වෙනිදා ජනාධිපති ධූරයට පත් වුණාට පසුව 17 වෙනිදාම බොරු චෝදනා දාලා තියෙන රණවිරුවන් නිදොස් කොට නිදහස් කරනවා කියන මේක ඉතා බරපතල ප්‍රකාශයක්. එහි ගැබ් වී තියෙන්නේ ඔහුට සුපුරුදු ආඥාදායකය තමයි ඒ ක්‍රියාකලයේ කියලා අපි පෙන්වා දෙනවා. 2015ට කලින් සමාජයේ තිබිච්ච නීතිය තමන්ගේ අතට අරගෙන තමන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීමේ ක්‍රියාවලිය ඔවුන් අදටත් අතහැරලා නැහැ. එය අනාගතයටත් එසේ බව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ කරන ලද ප්‍රකාශයෙන් ඉතා පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම නීතිඥ සංගමේ සභාපතිතුමා ඇතුළු නිලධාරි මණ්ඩලයට අපි ආයාචනය කරනවා මෙවැනි නීතියේ බලය පිට අභියෝගයක් විය හැකි ප්‍රකාශයන් පවා සිදු කිරීම අභියෝග කරන්න කියලා. දැන් මේ යන්නේ හිට්ලර්ගේ සමාජයට කියලා අපිට නැවත ප්‍රශ්නයක් එනවා.